සුබ දවසක් යාළුවෝ හැමෝටම Learn Japanese with Anu කරන පළමු වීඩියෝ එක තමයි මේ. ඉතින් අද පළමු වීඩියෝ එක වුණාට මම ඔයාලට ජපන් භාෂාවේ මුල ඉඳලා හඳුන්වා දීමක් කරන්න යන්නේ නැහැ. ව්‍යාකරණ කොටසක් අරගෙන ඒ පිළිබඳ ඉදිරිපත් කිරීමක් කරන්නේ. ඔයාලගේ අදහස් යෝජනා දැනගන්න. මේක උදාහරණ වීඩියෝ එකක් විදිහට තමයි මම ඉදිරිපත් කරන්න ඔයාලට. හොඳයි එහෙනම් අපි ගිහින් බලමු අද මොනවද අපි ඉගෙන ගන්න කියලා. අද මම ඔයාලට කියලා දෙන්න යන්නේ හොෂි කියන පදය ගැන තමයි. හොෂි කියලා කියන්නේ අවශ්‍යයි. මට යමක් අවශ්‍යයි කියලා කියන තමයි අපි භාවිතා කරන්නේ. මේ හොෂි කියලා කියන්නේ ඊ විශේෂණ පදයක්. අපි මේ හොෂි යන පදය අතීතයටත් වර්තමානයටත් ඇත යන අර්ථය සහ නැත යන අර්ථයට යොදලා බලමු. හොෂි අවශ්‍යයි. හොෂිකුනයි අවශ්‍ය නැහැ. හොෂිකත්ත මට අවශ්‍ය වුණා. හොෂිකුන කත්ත මට අවශ්‍ය වුණේ නැහැ යනුවෙන් අපිට දක්වන්න පුළුවන්. මම ඔයාලගෙන් ප්‍රශ්නයක් අහනවා. ඉමා ඉචිබන් නනිග හොෂි දෙස්කා. ඒකේ තේරුම වන්නේ මේ මොහොතේ ඔයාලට වැඩියෙන්ම අවශ්‍යතාවය තියෙන්නේ මොකක්ද කියලා අහනවා. හොඳයි එහෙනම් අපි උදාහරණ කිහිපයක් අරන් බලමු. මට වාහනයක් අවශ්‍යයි. වතෂිවා කුරුම ගා හොෂි දෙස්. මට ගෙයක් අවශ්‍යයි. ඊයේ ගා හොෂි දෙස්. මට පොතක් අවශ්‍යයි. හොන් ගා හොෂි දෙස්. මට වෙලාව අවශ්‍යයි. ජිකන් ගා හොෂි දෙස් යනුවෙන් දක්වන්න පුළුවන්. එහෙනම් දැන් අපි බලමු මේ හොෂි යන පදය දාලා උදාහරණත් එක්ක ඇත යන අර්ථයෙන් නැත යන අර්ථයෙන් සහ වර්තමාන අතීතයට දාලා කොහොමද අපි භාවිතා කරන්න කියලා. කුරුමගා හොෂි. මට වාහනයක් අවශ්‍යයි. කුරුමගා හොෂි කුණයි. වාහනයක් අවශ්‍ය නැහැ. කුරුමගා හොෂි කත්ත. මට වාහනයක් අවශ්‍ය වුණා. කුරුමගා හොෂි කුණ කත්ත. මට වාහනයක් අවශ්‍ය වුණේ නැහැ යනුවෙන් දක්වන්න පුළුවන්. මේ දේ ගැන නම් ඔයාලා විශේෂයෙන් මතක තියාගන්න ඕන. හොෂි යන පදයත් එක්ක භාවිතා කරන්න පුළුවන් අපිට නාම පද විතරයි. ක්‍රියාපද භාවිතා කරන්න බෑ. ඒ වගේම හොෂි යන පදයට කලින් අපි භාවිතා කරනවා ගා කියලා පදයක්. ඒ ගා භාවිතා කරලා තමයි අපිට හොෂි කියන අවශ්‍යතාවයේ වාක්‍ය ගොඩ නගා ගන්න පුළුවන් වෙන්නේ. ඒ වගේම මේ හොෂි යන පදයට කලින් අපි ගා කියලා නිපාත පදයක් භාවිතා කරනවා. මේ නිපාත පදය හැම වෙලෙම අපිට හොෂි අවශ්‍යතාවය ගැන සඳහන් කරන වෙලාවට ගා හොෂි කියලා තමයි අපිට භාවිතා කරන්න වෙන්නේ. එහෙනම් කොහොමද වාක්‍යයක් ගොඩනගා ගන්න අපි? හොෂි ඊට කලින් අපි භාවිතා කරනවා ගා. මොනවද අපිට අවශ්‍යතාවය වෙන්නේ? අපි කලින් සඳහන් කරාමම නාම පද විතරයි අපිට භාවිතා කරන්න පුළුවන් වෙන්නේ. එතකොට noun plus ga plus hoshi ඔය විදිහට තමයි අපිට වාක්‍යයක් ගොඩනගා ගන්න වෙන්නේ. මෙතනදී අපිට අවශ්‍යතාවය තියෙන්නේ මොනවද කියලා highlight කරලා පෙන්වන්න තමයි අපි ga නිපාත පදය භාවිතා කරන්නේ. ඒක හොඳට මතක තියාගන්න. උදාහරණයක් දැක්කොත් kurumaga hoshi desu. මේ මොහොතේ අවශ්‍යතාවය තියෙන්නේ මොකද්ද? කුරුම වාහනයක අවශ්‍යතාවය තමයි තියෙන්නේ. වාහනයක් අවශ්‍යයි කියලා තමයි අදහස් කරන්නේ. ඔයාලට හිතෙන්න පුළුවන් හොෂි වලට කලින් ගා නැතුව ඒ වෙනුවට වා භාවිතා කරන්න බැරිද කියලා භාවිතා කරන්න පුළුවන් අපිට. නමුත් එතෙන්දී සම්පූර්ණයෙන්ම අදහස වෙනස් වීමක් වෙනවා. මම මේ පිළිබඳ ලෙසන් එකක් ඔයාලට වෙනම වීඩියෝ එකකින් ඉදිරිපත් කරන්න. මොකද මේ පිළිබඳව ඔයාලට වරදින්න තියෙන ප්‍රවණතාවය වැඩි නිසා වෙනම ලෙසන් එකක් ඉදිරිපත් කරනවා. අවසානයේදී මම සරල වාක්‍ය ටිකක් සිංහලෙන් ඔයාලට ඉදිරිපත් කරනවා. තප්පර 5ක කාලයක් දෙනවා මම ඔයාලට උත්සාහ කරන්න නිහොංගෝ වලට හරවන්න. මට iPhone එකක් අවශ්‍යයි. වතෂි වා iPhone ga hoshi desu. මට බෑගයක් අවශ්‍යයි.
kaban ga hoshi desu. Mata boru pen ekak awashyai. Boru pen ga hoshi desu. Mata penwatek awashyai. Kare ga hoshi desu. Honda enam mahitana alata ඒ වාක්‍ය ටික නිහඟ වලට හරවන්න පුළුවන් වෙන්නේ නැති කියලා සරල වාක්‍ය ටික. එහෙනම් අද අපි කතා කළේ හොෂි පදය ගැන. හොෂි කියලා කිව්ව අවශ්‍යයි කියන එක. මේ හොෂි වලට කලින් අපි ගා කියන නිපාත පදය භාවිතා කරා. ඒ වගේම ඔයාලා හොඳට මතක තියාගන්න අපිට මේ හොෂි කියන පදයත් එක්ක භාවිතා කරන්න පුළුවන් නවුන්ස් නාම පද විතරක් කියනවාගත් හොඳට මතක තියාගන්න. ඔය ගැන තමයි අද අපි කතා කළේ. මම හිතනවා මගේ වීඩියෝ එකෙන් ඔයාලට දැනුමක් එකතු වෙන්න ඇති කියලා. නැවත වීඩියෝ එකෙන් හමු වෙන බලාපොරොත්තු වෙනා වගේම ඔයාලගේ අදහස් යෝජනා ඉදිරිපත් කරන්නත් අමතක කරන්න එපා. සුබ දවසක් ඔයාලට.